ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. අපේක්ෂක තාම තීන්දුව කරලා නැහැ. මොකද මේ කල්යන්නේ? කල්යන්නේ ඉතින් ගැසට් කරන්න ඕනේ, ඊළඟ සාකච්ඡා ටික යනවා. නේද? ඇත්තටම මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අපේක්ෂකේ තෝරගන්න බාලගේ දෝෂයද තාම? නෑ. මම එදත් කිව්වා අපේ පක්ෂයට ප්‍රශ්නයක් නෑ අපේක්ෂක ගැන. අපේක්ෂක ගැන සාකච්ඡා කරන නවක් තියෙනවා. එහෙනම් නිසි වෙලාවට අපේක්ෂක ගැන තීන්දුව කරයි. මහින්ද මහත්තයා අපි දැක්ක කියන ධම්මික පෙරත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මත් නෙමෙයි තමයි වෙනත් අලුත් කෙනෙක් එනවද? මේක මහින්ද මහත්තයම කියන මහින්ද මහත්තයම තමයි ගහන්න එන්නේ තුම අපේ නායකයානේ. දැන් අද මොකද්ද මේ තිබුණේ? අද තිබුණේ අපේ ජනාධිපති මැතිවරණ වැඩසටහන සම්පූර්ණයෙන්ම. දැන් ඔබතුමාලා මගුල් ගයක් කරනවා පේනවා. හැබැයි මනමාලයක් නෑ නේද? මනමාලේ ඇයිද පොරුට නැගින්න ඕනේ? ඒක තමයි ඉතින් කොහ මනමාලයක්? මනමාලේ ඇයි හිරාල්? ඒකේ මගුල් දෙතර ඔක්කොම වැඩ කරලා හරි. ඔක්කොම හරි. ඔක්කොම හරි. අද සංවිධානයක් හැටියට අපේ පක්ෂය තමයි ඉදිරියෙන් ඉන්නේ. වෙන කිසිදු පක්ෂයක් නෑ. අපි සංවිධාන ජාලයක් හැටියට යාන්ත්‍රණයක් හැටියට ඉදිරියෙන් ඉන්නේ අපේ පක්ෂය. ඔය අද කැඩිච්ච නැති කැඩිලා නැති පක්ෂයක් හැටියට තියෙනවා අද මේ එකම පක්ෂය අපේ පක්ෂය. දැන් මේ අද බැසිල් මහත්තයා තාවද? ඔව්. එතුමා මොන වගේ මතයකද ඉන්නේ? එතුමා සම්පූර්ණයෙන්ම සම්බන්ධීකරණය කරනවා මේකේ. අපේක්ෂකය ගැන කතා වුණේම නැද්ද? අපේක්ෂක ගැන කතා වුණේ නැහැ. ඒ කියන්නේ තහනම් වචනය අපේක්ෂකය. නෑ, එහෙම නෑ, තහනමක් නෑ. නැද්ද? අපේක්ෂකයෙන් තීන්දුව කරන්නේ නැතුව කතා කරන්න බෑනේ. දැන් අපි ඊයේ දැක්කා සමහරක් කියනවා රනිල් ඕන කියලා. සමහරක් කියනවා පොහොට්ටු අපේක්ෂකයෙක් ඕන. ඒ කමන්නේ, එහෙම කියන්න නිදහස තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවානේ මගේ ඕන දෙයක් කියන්න පුළුවන්, පාරේ දෙයක් කියන්න පුළුවන්, සැලොන්දර වගේ දොර තියෙනවා, ඒක විවුර්ත කරලා තියෙනවා, යන්න පුළුවන්, එන්න පුළුවන් කියලා. ඔබතුමා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවුරුදු 5ක් දෙන්න ඕන මතේද? නෑ, මම ඉන්නේ පක්ෂය ගත යුතුයි තීන්දුවක්. අපි පක්ෂය ගැන ඉන්නේ. මගේ මතවල පුද්ගලික මතවල කිසි වටිනාකමක් නැහැනේ. ඉතින් ඔබතුමා ලහන්නේ නැද්ද මේ මේ අපේක්ෂක කියන්නේ අයි පරක්කු කියලා? නෑ, ඒ පක්ෂෙන් කියලා තියෙනවනේ. දේශපාලන මණ්ඩලේ කැඳවලා පක්ෂය කවුද කියලා, පක්ෂ මේ නායකයා කවුද කියලා තීන්දුව කරන්න. ඔබතුමා සාකච්ඡා කරන්න ඕනේ නැද්ද? සාකච්ඡා කරනවා. කවුද යන්නේ කියලා? ඕ. ඒතර කියන හොඟක් අය 3 දිනක් 4 දිනක් දැනට ඉල්ලලා දිනවා කියලා පක්ෂෙන්. ඒ කියන්නේ දැන් දෙච්චද ඉල්ලලා තියෙන? ඉල්ලලා තියෙනවා දැනට. දැනට 3 4 දිනක් ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඔය ලිස්ට් එකේ ධම්මික පෙරේතර මහතා ඉන්නවද? දාමි මහත්මයා මම දැක්කනේ මේ කියලා තියෙනවා මේ දවස්වල ටීවී එකේ මම දැක්කනේ එතුමා කියලා තියෙනවා එතුමා බලාපොරොත්තු වෙනවා කියලා දුන්නොත් හොඳයිද එතුමාට දුන්නොත් කොට යන ඉද්ද නෑ පක්ෂේ තීන්දුව කරන්න ඕනේ ඔබතුමාගේ පක්ෂේ දැනුමනුව මගේ දැනුමනුව පක්ෂේ ජයග්‍රහණී තීන්දුවක් ගනී කියලා මම විශ්වාස කරනවා සිකුරාදාට කලින් දින නියම කරනලු මැතිවරණ කොමිසම ආ හොඳයි ඒක ඉක්මනට කළොත් හොඳයි ඒ කියන්නේ සිකුරාදාට කලින් ඔබතුමාලත් ඔව් සිකුරාදා වෙන්න පුළුවන් වේසෙනසුරාදා වෙන්න පුළුවන් ඒ තව දවස් 14ක් තියෙනවනේ ජනාධිපතිවරණය දැන් කියනවා දැන් අද සිකුරාදා වගේ මෙදා කියලා ඔබතුමාලා සිකුරාදම කියනවද මෙන්න අපි අපේක්ෂක මෙයා කියලා සමහර පක්ෂ කැඳෙව්වොත් දේශපාලන මණ්ඩල මම ඉක්මනට කියන්න ඕන පණිවිඩ දෙන්න. එතන මෙතන දැන් ඔබතුමාලා හදිස්සිය නැද්ද? හදිස්සි. හැබැයි නිසි විලාන්නේ ගන්න ඕනේ. ඉවසනවා. ඔව් සිරිසෙන් ජනාධිපතිවරණ දවස් 45න් ජනාධිපති වෙනවානේ. දැන් සජිත් අනුර ඉන්නවද නේද පෙර? හොඳ ඒ දෙන්න ඉන්නේ කොහොමද? හොඳයි. අනුර 2015 ත් ඉල්ලවන මහින්ද මහත්තයා දිනනවා. දැන් මගෝ ගෙදර ආපු කට 2015 අනුරිසනායක මහත්තයා එදා චන්දිල්ල වණා එදත් මහින්ද මහත්තයා දිනනවා පරදින්නේ මගුල් දවසර මේ ඉඳ අනුරිසනායක මහත්තයාගේ ප්‍රතිපත්ති වලට එහෙම අරවා මගේ විරුද්ධත්වයක් තියෙනවා චන්දිල්ලන එකට මම ගොඩක් සතුටුයි හැබැයි ඔය කියන විදිහට මගුල් ගෙදර දවසර මනමාලේ නැති වෙද්දන් නැනේ නෑ කවදාකවත් නැති වෙන්නේ දැන් මේ අපේක්ෂකේ සම්බන්ධයෙන් පොහොට්ටුව මත කීයකද ඉන්නේ පොහොට්ටුව නෑ එක මතයක ඉන්නේ ඇතුලේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසනේ එහෙම ඉතින් ඒගොල්ලන්ට එහෙම හිර කරලා තියාගන්න බෑනේ අපි ඇතුලේ කියනවා මේ රනිල් වික්‍රමසිංහ එපා එළිය කියනවා රනිල් වික්‍රමසිංහ ඕන කියලා එහෙමද මොකද්ද? ඒ කියන්නේ පක්ෂය ඇතුලේ කියනවා පොහොට්ටු කෙනෙක් ඕන අපි මෙහෙම කියලා. ඒ කියන්නේ පක්ෂය එළියේ කියනවා රනිල් වික්‍රමසිංහ ඕනවා කියලා. ඔව් ඉතින් මේ පුද්ගලික මතයල්. සමහර විල්ලිමෙන් එළියට අවිල්ලන කියන්නේ. ඒ කියන්නේ මේ පක්ෂය ඇතුලේ පුද්ගලික මතය වැරද්ද? නෑ පුද්ගල කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සාකච්ඡාවක් එනවනේ එකට. සාකච්ඡා ආයතනවල තමයි මේ පුද්ගලික මතයල් ඔක්කොම කියලා යල්ලා බහුතර මතයට ඉඩ දෙන්නේ. ඉතින් මම විශ්වාස කරන ළඟදිම වෙනවනේ. ළඟදිම වෙයි. මේ දවස් ටික ඔබතුමා ටික වැඩදී. ඊට පස්සේ අපේ නමත් ආපුවාම ඊට පස්සේ මැතිවරණ ජයග්‍රහණ කරනවා. කිසිම සැකයක් තියාගන්න එපා. කිසිම සැකයක් තියන්න එපා. අනුරිසරණ මහත්තයා ඉල්ලන එක ඉතාමත් හොඳයි. ප්‍රේමදාස මහත්තයා ගියපාරේ ඉල්ලුවා ඉතින්. එතුමායි දක්ෂකම් අදක්ෂකම් මේ රටේ මිනිස්සු දන්නවා. ඒ නිසා මං හිතන්නේ ඉතාමත් හොඳ දෙයක්. අපේක්ෂක 3ක් 4ක් මේ පාරේ ඉදිරිපත් වෙ හැමදැනීම නේ. සිකුරාද රාජ්‍යෝ ඊට කලින් මේ පාර්ලිමේන්තු විසිරුණා කියලා මක් හරි විසිරුවත් හොඳ අපි විසිරුවන්න කියලා ඉල්ලීමක් කෙරුවානේ. විසිරුවද ඉතින් මහමැතිවරණට යන්න නැද්ද? ඒක හොඳයිනේ.
කාටද මං කියන්නේ විසුරුවොත් අපි ඉල්ලීමක් කරන අපේ පක්ෂේ මංගිතයි දැන්ගේ පම වැඩි කියලා. දැන් කවුරු දිනුවත් විසුරුවයි පාර්ලිමේන්තුව. තව දවස් 50ක් 55ක් තමයි පාර්ලිමේන්තුවට දෙන්නේ. තව පාර්ලිමේන්තුව රැස්වීම දිහේ තව දවස් 8ක් හරි 12ක්. දැන් කියන්නේ ජනාධිපතිවරණයද මුලින් එන්නේ මහමැතිවරණයද? මං රාජ්‍ය සභාවත් ඉතින් තිබුණ නැති බලමු. නේද? රාජ්‍ය සභාව තිබුණෙත් නැහැ. බලත් සභාවත් නැහැ. ඉතින් අපි බලමු. නෑම එන්නේ නැහැ කියලා බලන්න කියලා ඉතිහාසය දිහා බලපුවාම වෙලා තියෙනවා දිහා බලපුවාම නෑ ඉතිහාසයේ වෙච්ච දේවල් දිහා බලපුවාම බලමු මොකද වෙන්නේ කියලා. ඒකත් වෙනස් වෙන්න පුළුවන් නේ. කියන්න බෑ. නේ? වෙච්ච දේවල් දිහා බලනකොට දැන් ප්‍රාදේශ සභා ඡන්දයක් නෑ නේ තාම. පළාත් සභා නෑ නේ. දැන් විපක්ෂය කතා කරන්නෙත් නෑ නේ. විපක්ෂය තියෙන්නේ බෑ හඳ සමගියේ කට් සමහරක් අය වැඩිපුර කැමති රණදීප් වික්‍රමසිංහත් තුමාට නේ. කාගේ සමගියේ සමගියේ අපි දැක්ක මේ කවුද මේ අජිත් මාන්නප්පරමත් එයා තුමේ රණදීප් වික්‍රමසිංහත් තුමා එහෙමයි ඇති ආසයි බයි තියෙනත් ඇති ඕකේ ආසයි බයි තියෙන ඇති එනවා කියලා කියනවා ඉතින් අපිත් බලන් ඉන්න එනකම් ආවනම් හොඳයි නේද එන්නේ නැතික තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම මේක වුණා නම් සිද්ධ වුණා නම් වඩා හොඳයි ඔබතුමාලා හිත කියලා රණදීප් වික්‍රමසිංහත් තුමා ආවනම් හොඳයි කියලා නේ රණදීප් වික්‍රමසිංහත් නෙමෙයි අර සජිත් මහත්තයාව එපා කියන ඕක ඇතුළින් ඉන්න ඕනේ නැහනේ ඒ පක්ෂයක් ඇතුළේ කවුරු හරි එපා කියනවා නේ පක්ෂයත් ඉන්නේ නැතුව වෙන තැනකට යන එක හොඳයි නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඇතුළේ ඉන්න කකුලෙන් අදින එක නෙවෙන්නේ එහෙම ඒකත් අපිට වාසියක් ඔව් හරි හරි